යිබොන් වාසනාවන්ත සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලු දිනාටම. ඉතින් ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වගේම ලෝකපුරා වෙසෙන සෑම ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක්ම මග බලාගෙන සිටි දවස උදා වුණා ඒ 2024 2020 ලෝක කුසලන් තරඟාවලිය අදින් ආරම්භ වුණා. ඉතින් තරඟාවලිය සඳහා මේවර කණ්ඩායම් 20ක් ක්‍රීඩා කරනවා. ඒ සම්බන්ධයෙන් ඔයාලට තොරතුරු කියන්න අවශ්‍ය නැහැ. මොකද දින ගණනාවක් තිස්සේ මේ ගැන සියලුම තොරතුරු අපේ නාලිකාව හරහා ඔයාලා වෙනුවෙන්ම අපි ගෙනල්ලා තියෙන නිසා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලන් තරඟාවලියේ මූලික වටේ තරඟ 4ක් හිමිනේ. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන්නේ මුලින්ම දකුණු අප්‍රිකා කණ්ඩායම සමගින් හෙට දිනේදී. මෙම තරගයේ ආරම්භයට නියමිත වේ තිබෙනේ රාත්‍රී 8ට. ඉතින් හෙට තරගයේ ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 11 දෙනා ගැන අපට නිල නොවන වශයෙන් තොරතුරු ලැබී තිබෙනවා. ඉතින් ඒ වගේම මේ ක්‍රීඩකයන් 11 දෙනා කවුද කියලා බලන්න කලින් අපි බලමු ශ්‍රී ලංකා කණ්ඩායමට අප්‍රිකා වටේ හිමිවන තරඟ කුමන ආකාරයකද කුමන දවස්වලද පැවැත්වෙන්නේ කියලා. දකුණු අප්‍රිකා කණ්ඩායම සමගින් මේ මාස 3 වෙනිදා එම තරගයේ රාත්‍රී 8ට ආරම්භ වෙනවා. ඒ වගේම ඉන් අනතුරුව බංගලාදේශ කණ්ඩායම සමගින් මේ මාස 8 වෙනිදා පැවැත්වීමට නියමිත එම තරගයේ ආරම්භ වන්නේ උදෑසන 6ට. ඒ වගේම ලෝක කුසලන් තරඟාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමේ තෙවන තරගය නේපාල් කණ්ඩායම සමගින් 12 වෙනිදා ක්‍රීඩා කිරීමට නියමිතයි. මෙම මාසේ එම තරගය පෙරවරු 5ට ආරම්භ වීමට නියමිතයි. ඒ වගේම ලෝක කුසලන් තරඟාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි මූලික වටේ අවසන් තරගය වන නෙදර්ලන්ත කණ්ඩායම සමගින් තරගය මෙම මාසේ 17 වෙනිදා එම තරගයේද උදෑසන 6ට ආරම්භ වීමට නියමිතයි. ඉතින් අපි ඊළඟට බලමු ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලන් තරඟාවලියේ හෙට ක්‍රීඩා කරන පළමු තරඟ ක්‍රීඩා කිරීමට හොඳම ක්‍රීඩකයන් කුමන ආකාරයටද සඳහන් වී තිබෙන්නේ කියලා. කණ්ඩායමේ නායකත්වයේ හිමි තිබෙන්නේ සුපුරුදු පරිදි වනිදු හසරංගට. ඒ වගේම උපනායකයා විදිහට චරිත් අසලංක නම් වී තිබෙනවා. කණ්ඩායමේ කරුණ රත්න ක්‍රීඩකයා විදිහට කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කිරීමට නියමිතයි. ඒ වගේම සෙසු ක්‍රීඩකයන් විදිහට සඳහන් වී තිබෙන්නේ පැතුම් නිස්සංක, කමිදු මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, දසුන් සානක, ඇන්ජලෝ මැතිවුස්, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ, ඩිල්ෂාන් මදුසංක. මෙම තොරතුරු වලට අනුව හෙට ක්‍රීඩා කිරීමට නියමිත පළමු තරගය සඳහා දුෂ්මන්ත චමීර ක්‍රීඩා නොකිරීමට වැඩි ඉඩකඩක් තිබෙන බවට තමයි තොරතුරු වාර්තා වී තිබෙන්නේ. ඉතින් ලෝක කුසලන් තරඟාවලිය යාවත් කාලීනව තොරතුරු සමගින් දිගටම අපේ නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න අපි නැවතත් හමු වෙමු. සුබ දවසක්.